අයිබෝන් අද අපේ ගමන යෙදෙන්නේ බොහොම සුන්දර කඳු පන්තියක් මැදින් ග්ලැසියරයක් සොයා යන්න. නව ශ්‍රීලන්තයේ තුල ග්ලැසියර්ස් අපිට හමුවන්නේ දකුණු දූපතේ. එහෙමත් නැත්නම් සවුත් අයිලන්ඩ් එකේ. අපි මේ කෙමෙන් ළඟා වෙන්නේ මවුන්ට් කුක් නැෂනල් පාර්ක් එකට. එහෙමත් නැත්නම් අරෝකේ නැෂනල් පාර්ක් එකට. මේ ස්ථානයට ක්වින්ස්ටවුන් වල ඉඳලා පැය 3ක කාලයකට ක්‍රයිස්ට්චර්ච් වල ඉඳලා පැය 4ක වගේ කාලයකට ගත වෙනවා ළඟා වෙන්න. මේ මවුන්ට් කුක් නැෂනල් පාර්ක් එකේ බොහොමයක්ම ප්‍රසිද්ධ හයිකින් ට්‍රැක්ස් කීපයක්ම තියෙනවා. ඒ ට්‍රැක්ස් අතරින් අද අපි තෝරගන්නේ වඩාත්ම පහසු ට්‍රැක් එකක් වන හුකර් වැලි ට්‍රැක් එක. මේ වෝකින් ට්‍රැක් එක ස්ටාර්ට් කරන්නේ වයිට් හෝස් හිල් කැම්ප් ග්‍රවුන්ඩ් එකේ. මේ වෝකින් ට්‍රැක් එක කරන්න යන ඔයාට ප්‍රමාණවත් පාකින් පහසුකම් මේ ස්ථානයේ තියෙනවා. ඒ වගේම මේ ට්‍රැක් එකට ඔයාගේ සුරතල් සතුන් රැගෙන යාමේ අවසරයක් නම් නැහැ. ඒ වගේම ඩ්‍රෝන් කැමරා යූස් කරන්නත් බෑ මේ ට්‍රැක් එක තුල. සාමාන්‍යයෙන් මේ ට්‍රැක් එක ඔයාලට ගිහිල්ලා එන්න කිලෝමීටර් 10ක දුරකුත් පැය 3ක කාලයකුත් ගත වෙනවා. බොහොමත්ම ලස්සන ඇල්පයින් පරිසරයක තියෙන මේ ට්‍රැක් එක කරන්න එන ඔයා කාලගුණය ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. අහුවට වැස්සට මීදුමට වගේ ඔයා රෙඩි වෙලා આવොත් මේ ට්‍රැක් එක බොහොම පහසුවෙන්ම සාර්ථකව නිම කරගන්න පුළුවන්. ඒ වගේම මේ හුකර් වැලි ට්‍රැක් එක කරන ඔයාට නව ශ්‍රීලන්තයේ තියෙන උසම කඳු මුදුන වන මවුන්ට් කුක් කඳු මුදුන දැක බලා ගන්න පුළුවන්. එහි උස මීටර් 3724ක් වෙනවා. ඒ වගේම මේ මවුන්ට් කුක් නැෂනල් පාර්ක් එක තුල මීටර් 3000ට වැඩි කඳු මුදුන් 19කුත් සහ දිගම ග්ලැසියර් එකක් පිහිටලා තියෙන්නේ මේ නැෂනල් පාර්ක් එකේම තමයි. අපි මේ දැන් හිමින් ළඟා වෙන්නේ මේ ට්‍රැක් එකේ තියෙන පළවෙනි ලුක් අවුට් එකට. එතනදී ඔයාට මුල ලේක් එක සහ මුල ග්ලැසියර් එක බලා ගන්න පුළුවන්. හැබැයි මේ වෙනකොට නම් ග්ලැසියර් එක යාන්තමට තමයි පේන්න තියෙන්නේ. ඒ වගේම ඒ ග්ලැසියර් එක කිලෝමීටර් 13ක් දුරට දිවෙනවා කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. මේ ඇවිදගෙන යන හුකර් වැලි ට්‍රැක් එක අවසාන වෙන්නේ හුකර් වැලි ලේක් එකකින්. ඒ අතරතුර අපිට මෙවැනි ස්විම් බ්‍රිජ් 3ක් පසු කර යන්න හැකියාව ලැබෙනවා. අපි මේ පසු කර යන පළවෙනි ස්විම් බ්‍රිජ් එක යටින් ගලාගෙන යන්නේ මුල ලේක් එකකින් එන දියපහර.
එකෙමෙන් ළඟා වෙන්නේ දෙවෙනි ස්විම් බ්‍රිජ් එකට. ඔයාට මේ දෙවෙනි ස්විම් බ්‍රිජ් එක පසු කරාට පස්සේ දිගටම පෙනෙන්න පටන් ගන්නවා මවුන්ට් කුක්, ඒ කියන්නේ නවසීලන්තයේ තියෙන උසම කන්ද. මේ කන්දට මවුන්ට් කුක් නම තියලා තියෙන්නේ කැප්ටන් ජේම්ස් කුක් සිහිවීම පිණිස. හැබැයි ස්වදේශීය භාෂාව අනුව මෞරි වලින් මේ කන්ද හඳුන්වන්නේ අරෝකි කියලා. අපි මේ ඇවිදගෙන යන දෙවනි ස්විම් බ්‍රිජ් එක යටින් ගලාගෙන යන්නේ හුකර් ලේක් එකේ ඉඳලා ගලාගෙන එන ජලය. ඔයාට පේනවා ඇති අපි නවසීලන්තයේ සාමාන්‍යයෙන් දකින දිය පහරවල් වලට වඩා වෙනස් පැහැයෙන් යුතුව තමයි මේ හුකර් වැලේ ට්‍රැක් එකේදී අපි මේ දකින දිය පහරවල් වල පැහැය දිස්වෙන්නේ. එය අලු පැහැයෙන් යුක්තයි. එයට හේතුව තමයි මේ ග්ලැසියර් එක වැහිලා තියෙන පස් තට්ටුව සෙමෙන් සෙමෙන් දිය වෙලා ජලයත් එක්ක මුසු වෙන නිසා අපිට අලු පැහැයට තමයි මෙහි ජලය දකින්න පුළුවන් වෙන්නේ. ඔබට දැන් මේ දිස්වෙන ඈත පේන කඳු මුදුන තමයි නවසීලන්තයේ තියෙන උසම කඳු මුදුන. එය උසින් මීටර 3724ක් වෙන. දෙවනි බ්‍රිජ් එක පසු කරාට පස්සේ ඔයාට දිගටම මවුන්ට් කුක් කඳු මුදුන බලාගෙන ඉදිරියටම ගමන් කරන්න පුළුවන්. ඔබ දන්නවා ඇති ලෝ උසම කන්ද වන එවරස්ට් කන්ද තරණය කරපු ලෝ පළමු වැන්නා වන එඩ්මන් හිලරි. ඔබ මේ වෙනකොටත් දන්නවා ඇති ඔහු නවසීලන්ත ජාතිකයෙකු බව. ඔහු ඒ වික්‍රමය කිරීමට පන්නරයක් ලබා ගත්තේ මෙන්න මේ ඔබට පේන මවුන්ට් කුක් කන්ද තරණය කිරීමෙන් අනතුරු. දැන් මේ අපි ලං වෙන්නේ හුකර් වැලේ ට්‍රැක් එකේ තියෙන අවසාන ස්විම් බ්‍රිජ් එකට. ඉතින් මේ බ්‍රිජ් එක පසු කර විනාඩි 20ක් 30ක් වගේ කාලයක් අතරතුර ඔයාලට මේ ට්‍රැක් එකේ අවසානයට ළඟා වෙන්න පුළුවන්. Thank you.
දැන් මේ අපි කෙමින් ළඟා වෙන්නේ මේ ට්‍රැක් එකේ අවසානයට. ඔයාලට මේ දකින්න හම්බෙන්නේ හුක ලේක් එක. ඒ වගේම ඔයාලට ලේක් එක මැද තනින් තන ඉතුරු වෙලා තියෙන විශාල ග්ලැසියර්ස් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒවලා කොළ පැහැයට සමාන පාටකින් යුක්තව ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනට ආවොත්. ඔයාලට මම කලින් කිව්වා වගේ මේ ලේක් එකේ ජලය අලු පැහැයෙන් යුක්ත වෙනවා. ඒ වෙන්නේ මේ ග්ලැසියර් එක වහගෙන ඉන්න පස් තට්ටුව දිය වෙලා යන නිසා. ඒගේම ඔයා මේ ට්‍රැක් එක වින්ටේකේදී කරොත් ඒ කියන්නේ මේ ලේක් එක ගාවට වින්ටේකේදී ආවොත් ඔයාට දකින්න හම්බෙන්නේ තනිකරම මිදුණු අයිස්. ඔයාට ඒ මත ඇවිදින්නත් හැකියාව ලැබෙනවා ඉතාමත් සුපරික්ෂාකාරීව. ඔයාට හරියට බැලුවොත් පෙනේවි මේ වෙනකොටත් ඉතාමත් කුඩා අයිස් කුට්ටි ජලය මත පාවෙමින් තියෙනවා දැක ගන්න පුළුවන්. අපි ළඟට ගිහින් බලමු කොහොමද ඒවා ජලයේ පාවෙමින් තියෙන්නේ කියලා. ඉතින් මේ පේන්න තියෙන්නේ ඒ ජලය මත ඉතිරි වෙලා තියෙන කුඩා පාවෙන අයිස් කුට්ටියක්. ඉතින් ඔයා සවුත් අයිලන්ඩ් එකේ ඇවිදින්න එනවනම් අනිවාර්යයෙන්ම හුක වැලේ ට්‍රැක් එකක් කරන්න අමතක කරන්න එපා. මොකද ඔයාට මෙතනට ආවොත් ඉතාමත් ලේසියෙන්ම ග්ලැසියර්ස් බලා ගන්න පුළුවන්. ඒ වගේම නවසීලන්තයේ තියෙන උසම කඳු මුදුනත් ඔයාට මෙතෙන්ට ආවොත් පහසුවෙන්ම බලා ගන්න පුළුවන්. ඉතින් අදට අපේ ගමන මෙතනින් අවසන් වෙනවා. ඉතින් ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන එන බලාපොරොත්තුෙන් අදට සමුගන්නම් සෑම් වීලොග්.